ජංගම දුරකථන භාවිතයෙන් පවත්වාගෙන ගිය පෙමක් ගැන දෙමව්පියන් තරවටු කිරීම ගැන උරණ වූ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියක් නානකාමරයේදී සිරුරට ගිනි අවුලා ගනිමින් දිවි හානි කරගෙන ඇති බව වාර්තා වුණා. මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ ගහල අන්නාසිපත්තක පදිංචි 19 හැවිරිදි තරුණියන්. මෙම සිදුවීම මස 15 වනදා උදෑසන 10:30ට පමණ සිදු වී ඇති බව සඳහන්. අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉහළින්ම සමත් වූ මෙම සිසුවිය උසස් පෙළ විභාගය සඳහා දානමින් සිටි මය කෝටිපති පෞලක දියණියන් ඇයගේ මව ගුරුවරික වන අතර පියා ගහල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. මෙම දැරිය නිවසියන්ට නොදන්වා ජංගම දුරකථනයක් භාවිතා කර ඇති අතර එම ජංගම දුරකථනය හා එහි තිබූ පණිවිඩයක් තම සහෝදරයාට හා දෙමව්පියන්ට හසු වී තිබුණා. එෙහිදී ඇයට පෙම්වතෙකු සිටින බව කියා දෙමව්පියන් දැඩිව අවවාද කිරීම ගැන උරණ වී දැරිය මෙම සියදිවි හානි කර ගැනීම කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. නාන කාමරයට ගොස් දොරගුළුලාගෙන ලීටර් 2.5ක පමණ භූමි තෙල් කෑනයක් හා ලීටර් භාගයක් භූමි තෙල් කෑනයක් සිරුරට දමා ගනිමින් ගිනි තබාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළි වුණා. සියදිවි නසාගත් මෙම දැරිය හා පසුගිය 9 වනදා මහනුවර කළුපාලමින් මහවැලිගඟට පැන සියදිවි නසාගත් බව කියන දැරියන් එකම පාසලේ ඉගෙනුම ලබන දැරියන් බැවින් මෙම මරණ දෙක අතර සම්බන්ධයක් ඇතැයි විශාල සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කර සිටිනවා. ගහල පොලිසියේ මූලිකත්වයෙන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදු කරනු ලබනවා. දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවක් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරොත් අපි දාන උණුසුම් පුවත් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්.